හරි එතකොට කතා කරගෙන හිටියේ ලඝු ගණකයක් දර්ශකයක් බවට පරිවර්තනය කිරීම ලඝු ගණකයක් දර්ශකයක් බවට පරිවර්තනය කිරීම ලඝු ගණකයක දර්ශකයක් බවට පරිවර්තනය කරද්දී මේ log කියන කැලේ තියෙන්නේ බෑ නේ අපි දර්ශකවලදී log කියන කැලලක් තිබ්බේ නැහැ log කියලා කැලලක් එකතු වෙන්නේ ලඝු ගණකවලදී විතරයි ලඝු ගණකවලදී විතරයි එහෙනම් දර්ශකයක් බවට පරිවර්තනය කරද්දී මේ ලඝු ගණක කියන කැලේ තියෙන විදියක් නැහැ ලඝු ගණක කියලා කැලලක් log කියලා කැලලක් තියෙන්නේ බෑ එහෙනම් අපි කරන්නේ මේ log කියන කැලල කපලා දානවා කපපු ගමන් මේ දෙක කියන එක පාදයක් වශයෙන් මේ පැත්තින් ඉඳ බෑ මොකද එහෙම කියන්නේ මේ දෙක කියන එක රඳා පවතින්නේ log කියන කෙනා ඉන්නකන් විතරයි අපි කියන්නේ මෙහෙමනේ log දෙකේ පාදයට අට එතකොට මේ දෙක කියන එක අර ඇලිලා ඉන්නේ මේ log කියන කෙනාත් එක්ක එතකොට බැරි වෙලා හරි මේ log කියන එකව නැති කළොත් දෙකේ පාදයට මේ පැත්තේ රැඳෙන්න බෑ කියන්නේ දෙකේ පාදයට පාදයක් වශයෙන් මේ පැත්තේ ඉන්න විදියක් නැහැ එහෙනම් මොකද කරන්නේ එයා tag ගාලා එහා පැත්තට යනවා tag ගාලා එහා පැත්තට යනවා එතකොට ලඝු ගණකයක් දර්ශකයක් බවට පත් කරද්දී log කියන කෑල්ල තියෙන්න බෑ log කියන කෑල්ල කපපු ගමන් එයත් එක්ක පාදයක් වශයෙන් යට ඉන්නේ කෙනා tag ගාලා එහා පැත්තට යනවා පැහැදිලිද ලඝු ගණකයකට කවදාවත් දර්ශකයේ log කියන කෑල්ල දර්ශකයක තියෙන්නේ නැහැ එහෙනම් ලඝු ගණකයක් දර්ශකයක් බවට පත් කරද්දී log කියන කෑල්ල කපන කපපු ගමන් එයත් එක්ක හිටපු පාදයට ඒ පැත්තේ ඉන්න බෑ එහෙනම් ඒ යකා එහා පැත්තට යනවා යන්නේ මෙහෙමයි බලන්න දැන් මම log කියන කෑල්ල කැපුවා ඒතර දෙක යනවා මේ පැත්තට යද්දී මෙහෙම දෙයක් වෙනවා මෙහෙම මතක තියාගන්න මෙහෙම මේ ඉන්නේ දැන් මෙයා දැන් මේ තුනේ ඉලක්කම ඉන්නවනේ යම් කිසි ස්ථානයක දැන් මෙයා හෝග මෙයා ඉන්න මේකෙන් එනවා මේ පැත්තට ආපු ගමන් මෙයාගේ වදිනවා මේ හින්නෙක් එනවා උඩට යනවා මෙයා ඉන්න තැනට යනවා මෙයා තුනේ ඉලක්කම හිටපු තැනට යනවා එක ඒ විදිහ කතාවක් වගේ මම කියආගන්න මේ පැත්තේ ලොක් කියන එකක් දර්ශකයකට අපි පරිවර්තනය කරන්න යන්නේ එහෙනම් දර්ශකයක ලොක් කියන කැලල ඉන්න බෑ එහෙනම් අපි ආව කපනවා එයාව කපපු ගමන් මේ දෙක කියන කෙනාට ඒ පැත්තේ ඉන්න බෑ එයා ඒ පැත්තේ ඉන්න බෑ ඒ ඉන්න මෙයා හෙන වේගෙන් මේ පැත්තට එනවා ඒ කියන්නේ ඒ පැත්තට එනවා කියන්නේ සමාන ලකුණෙන් එහා පැත්තට එයා වේගෙන් යනවා එයා වේගෙන් ඇවිල්ලා මේ පැත්තේ ඉන්න කෙනාට වැතුණන් පස්සේ මේ පැත්තේ හිටපු එකා උඩට විසික් වෙනවා ඒ කියන්නේ මෙන්න මේ තුනේ ඉලක්කම උඩට යනවා උඩට ගිහිල්ලා මේ තුනේ ඉලක්කම හිටපු ස්ථානයට මේ දෙකේ ඉලක්කම එනවා. ඔන්න දෙකේ තුන්වෙනි බලය. මෙයා හෙන වේගෙන් එනවා. ඇවිල්ලා වැදුනාන් පස්සේ අරයා උඩට විසික් වෙනවා. මෙයා අර හිටපු තැනින් අරයා හිටපු තැන නවතිනවා. එහෙම මතක තියාගන්න. අරු හෙන වේගෙන් ඇවිල්ලා වැදිච්ච පාර අරයා උඩට යනවා. අරු අර හිටපු තැන අර තුනේ ඉලක්කම හිටපු තැන ඒ ස්ථානය අත්පත් කරගන්නවා. මෙයා වේගෙන් ඇවිල්ලා වැදුනාන් පස්සේ අරයා උඩට විසික් වෙනවා. අර උඩට විසිකේච්චින් ඉන්න මෙතන හිස්තරක් ඇති වුණා මෙයා tag ගාලා විස්තන්ට රින්ග ගන්න. එතකොට අවසාන උත්තරේ දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. වැඩේ පැහැදිලිද? එතකොට දැන් දන්නවා දර්ශකයක් ලඝු ගණකයක් කරන්න දන්නවා ලඝු ගණකයක් දර්ශකයක් කරන්න දන්නවා. වැඩේ ඔච්චර. මොකද කතාව? ලඝු ගණකයක් දර්ශකයක් බවට පත් කරද්දී දර්ශකයකට කවදාවත් log කියන කැලලක් තියෙන්න බෑ එහෙනම් අපි ඒ යකාව කපනවා ඒ යකාව කපපු ගමන් එයා නිසානේ මේ දෙක රැඳිලා ඉන්නේ log දෙකේ පාද යට කියලා තමයි අපි කියන්නේ එහෙනම් මේ දෙක කියන එක නැත්තම් මෙතන මේ යටින් ඉන්නේ කියන හැම වෙලේම රඳා පවතින්නේ log කියන කෙනා මත මේ යකා log කියන එක හිටියේ නැත්තම් මේකට ඒ පැත්තින් ඉන්න බෑ මෙයාව කපපු ගමන් මෙයාට මේ පැත්තින් ඉන්න බෑ එයා වේගෙන් එහා පැත්තට යනවා වේගෙන් එහා පැත්තට ගිහිල්ලා මේ තුනේ ඉලක්කමේ වදිනවා ඒ වැදිච්ච පාර අර කයි උත්තර විසික් වෙනවා මේ දෙකේ ඒ ආපු එක්කෙන අර තුනේ ඉලක්කමනේ හිමි ස්ථානයේ අල්ල ගන්න. ඒතර උත්තරේ ලියු හැකි. ඒතර මේ පැත්තේ මේ යකත් නැහැ ලොක් කියන එකත් නැහැ දෙකේ ඉලක්කමත් නැහැ ඉතුරු උනේ 8 කියන එකයි 8 හිමම ලියුවා. අර එහා පැත්තේ ගියේ එකයි උඩට විසික් වෙච්ච එකයි කොහොම ලියුවාම අට සමානයි දෙකේ තුන්වෙනි බලය කියලා ලියා ගන්න පුළුවන්.
අට සමානයි දෙකේ තුන්වෙනි බලය කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි පැහැදිලිනේ? හරි වැඩේ ගොඩ. හරි වැඩේ ගොඩ. එහෙනම් අපි උදාහරණ මේක ලියා ගමු නේ. මේක මේ මේ විදිහට ලියා ගමු. මෙහෙම ලියන්නකො. මෙහෙම ලිය. පියවර 3කට 4කට වගේ කඩ. නැත්නම් මේකට විස්තරයක් දෙන්න බැහැ. විස්තර දුන්නා මේක කැතයි කැතයි වගේ නේ. කැතයි කැතයි. අපි සුරංගනා කතාවක් මෙලිමු. ලොක් දෙකේ පාදයට 3 නෑ 8 සමානයි 3යි. මේ පළවෙනි පියවර දෙවෙනි පියවරේදී අපි ලොග්ව කපනවා. ලොග්ව කැපුවාම මේ දෙකේ ඉලක්කම තුට රවුම් කළා එහා පැත්තට යවන්න. 8 සමානයි 3යි. එතන මෙතනින් 8 එනවා දෙකේ පාදයට 3යි කියන. 8 එනවා දෙකේ පාදයට 3යි. ඔක මතක තියාගද්දි අරහෙන් මතක තියාගන්න. මෙයා උඩට යන්නේ ඇයි? මෙයා වේගින් ඇවිල්ලා වදිනින්. හරි. නැත්නම් මෙතන ගණිතයෙන් මතක තියාගන්න එපා. ගණිතයෙන් විස්තර කරන්න ගියොත් මං යන් කෙලිනවා. හරි. අර තේරෙන සිංහලෙන් මතක තියාගන්න. අර වේගෙන් එනවා. ඇයි මේක වේගෙන් එන්නේ? මෙයාට මේ පැත්තේ ලොග් කියන එක නැතුව නදාගවෙත්මක් නැහැ. මෙයා මේ පැත්තේ මේ යට ඉන්නේ පාදයක් වශයෙන් ඉන්නේ ලොග් ඉන්නකම් විතරයි. ලොග් නැති වෙච්ච ගමන් මෙයා මේ පැත්තේ එනවා. අර එන වේගෙට වැඩිච්ච ගමන් මෙයා උඩ යනවා. ඒතර ඒ දෙන්න ඕම සෙට් වෙනවා. හරි. අපි ගණන් දෙක තුනක් අදමු. ගණන් දෙක තුනක් අදමු. හරි. ලියා ගන්න දෙ කියලා විතරව. ගණන් දෙක තුනක් අදමු අපි. මේ ගණන් දෙක තුනක් අදමු. මෙකවා අපි අච්චුපතේම ගණන් අද 2 8 වෙනි පාදයේ සමානයි 256 2 8 වෙනි පාදයේ සමානයි 256 හදන්න ටක් ගන්න 10 4 වෙනි පාදයේ සමානයි 10 10 ඒගේ x වෙනි බලය සමානයි y. අදමු ටග්ගාල. ටග්ගාල අද ඉරාඩි පහක් දෙන්න. හරි. මම හදනවා. බලා ගන්න එන. මේක දිමුද කරන්නේ මොකද්ද අපේ තියරි එක? අපි ඉගෙන ගත්තේ මොකද්ද කතාවක් කොට එකද කියාගත්තේ මොකද්ද? දර්ශකයක් තියෙන පැත්තට ලොග් කියන එක කරාම දාන්නේ නැහැ. එහෙනම් දාන්නේ අනිත් පැත්තට. එහෙනම් දාන්නේ අනිත් පැත්තට. එහෙනම් LOG 256. LOG 256 සමානයි. එතකොට මෙහා පැත්ත ඉතුරු වෙන්නේ දර්ශකයයි පාදයයි. මේ පැත්තේ දර්ශකය A පැත්තෙම තියෙනවා. එයාගේ පාදය ලොග්ගේ පාදයක් විදිහට ගෙනියන. මෙතන කල්පිත ඇතින්න ඕනේ මේ දින අතර පොඩි හිටසක් තියෙන්න ඕනේ 250 මෙයාගේ පාදේ මේ පැත්තේ පාදය එහා පැත්තට යවන්නේ හරි මොකද මෙයා එහා පැත්තට යන්නේ මම අර කලිනුත් කිව්වේ ලොග් කියන කෙනා ආවොත් යම්කිසි පාදයක් ඉන්න ඕනෙමයි දැන් මේ පැත්තට ලොග් දාපු ගමන් මෙයා ඇදිලා යනවා හරිද මේ පැත්තට ලොග් දාපු ගමන් මේ පැත්තේ ඉන්න එක ඇදිලා යනවා ඒ පැත්තෙන් ලොග් ලොග් කියන එක කපපු ගමන් ඒ පැත්තේ ඉන්නේ ගියක් නෑ නැවත අනිත් පැත්තට එනවා ලොග් කියපු එක දාපු ගමන් ඇදිලා යනවා ලොග්ව කපපු ගමන් ආයි මේ පැත්තට එනවා හරි ඔකයි කේස් එක හැබැයි ඇත්තටම ගණිතයේදී ඔහොම විස්තර කරන්නේ නෑ හරි තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි ඔහොම මම විස්තර කළේ ඈ හරි තේරුම් ගැනීමේ පහසුව සඳහා උතර ඕකේ උත්තරේ ඕක මේක ගත්තොත් මේකේ දර්ශකයේ නොමැති පැත්තට ලොග් කරක දානවා LOG 10000යි ඉස්තන කියලා කියන්නේ 10000යි හරි සමානයි දර්ශකයේ ඉතුරු වෙනවා 4යි මේ පාදය අරයාගේ පාදයේ බවට යනවා ඒතර මේක y දර්ශකයා නොමැති පැත්තර තමයි LOG වෙන්නේ එහෙනම් මේ පැත්තර LOG LOG y මෙයාගේ දර්ශකයේ ඉතුරු වෙනවා මේ පැත්තෙම ඒතර සමානයි x මෙයාගේ පාදේ මෙතනට යන ඔච්චර හරි අතරමැදි සුළු කිරීම නැහැ අතරමැදි පියවරවල්
කරන්න යවන්නේ මේ දෙපැත්ත මාරු වුණාට අවුලක් නැහැ මොකද 6 බෙදීම 3 සමානයි භාගය කිව්වත් 1යි භාගය සමානයි 6 බෙදීම 3 කිව්වත් 1යි හරි ඒක අවුලක් නැහැ දෙපැත්ත මාරු වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ හරි කොහොමවත් සමානයි හරි 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 එහෙනම් යම් තව ගණන් තුනක් අදමු තව ගණන් තුනක් අදමු අනිත් පැත්ත दिखाई මේ බෝඩ් එකේ කියන්න බැරි තරම් ලොකු ගණන් තියෙනවා. හරි. ඒක ලස්සන ගණන් ඉතින් කොහොමවත් කැල් එක භාවිතා කරන්නත් බෑ. මොකද විවුති කියලා ගණන් තියෙනවා. විවුති කියන ඒවා ගත්තාම කැල් එක භාවිතා කරන්න කොහොමදවත්. තනි කරම හදලා 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 ගණන් දින ගණන්. මොකද නිකන් සාමාන්‍යයෙන් දශම ගණන් තිබ්බට අපි ලඝු ගණක දෙක පාඩම ඔස්සේ විවුති කියලා දෙයක් ගැන කතා කරනවා. ඒතර විවුති කියන්නේ අමුතුම જાති එකක්. ඒවා කැල් එකේ ගහන්න බෑ. කැල් එකේ නෑ විවුති කියලා දෙයක්. ඒතර අතින්ම තමයි සුළු කරන්න වෙන්නේ කට්ටිය. ලස්සන පාඩම ඔය සුළු කිරීම හින්දා තමයි ළමයි මේ පාඩම අතාරින්නේ අපෝ ඔච්චර සුළු ගන්න බෑ කියලා දැන් ඔය ඉස්කෝලේදී දෙන තරම් සුළු කිරීම ඕලෙවලදී සුළු කිරීමට දෙන්නේ නැහැ මොකද ඕලෙවලවල තියෙන්නේ ඔය ගාණ විතරක් ඇහ හදන්නේ ආ ඉස්කෝලේදී හැම දෙනවා තනිකර පීරියඩ් එකක්ම සුළු කරන්න පුළුවන් ඉතින් ඒ ගාණ ඒ කියන්නේ එක ගාණයි දෙන්නේ පීරියඩ් එක මේ ගාණ හදන්න ඕන වෙන උත්තරේ එන්නේ නැහැ ඒ තරම් දිගයි හැබැයි ඕලෙවලට ඒ වගේ ධර්ම ගාණ දෙන්නේ නැහැ මොකද ඒ ගාණ විතර පේපරේදීන් අනිත් එක ලකුණු හතරක් ගන්න උච්චර නැහෙන්න ඕනේ නේ ඒකින්ද අර ඉස්කෝලේ දෙන ගණන් වලද පන්තියේ දෙන ගණන් හින්දා ඒ සුළු ක්‍රීමින්ද මේ පාඩම අත්තර ගන්න එපා ඒක තමයි අපරාධයක් ඉතින් අනිවාර්යෙන් A එකක් B එකක් යන්න ඕන නම් මේ ලඝු ගණක අවශ්‍යයි හරි මොකද ලඝු ගණක පුළුවන් ළමයට ඕනෑම සුළු ක්‍රීමක් පුළුවන් දැන් ওই විද්‍යාවේ හැම ওই මිශ්‍රණ පාඩමේදී හම් වෙනවා අපිට ලඝු ගණක දාලා සුළු කරන තරම් එන ඒවා ගැඹුරු ওই දශම ගණන් දින ඒවා මිශ්‍රණ පාඩමේදී ආයි මවුල පාඩමේ නම් කියන්නේ මිශ්‍රණ වලදී තමයි ලඝු ගණක ගොඩක් ඕනේ වෙන්නේ හරි ඒරල් කළොත් ඊටතර ඕනේ වෙයි ඒරල් සයන්ස් වගේ කළොත් තනි කර දෙන්නේ එහෙම ඈ තනි කර දෙන්නේ ලඝු ගණක වලින් සුළු කිරීම විතරයි නිකන් සුළු කරන්න බෑ ඒරල් සයන්ස් වගේ කරන්න આવොත් ගන්න හරි අපි දැන් අනිත් පැත්තට ගණන් ටිකක් හදමු log 3 පාදයට 243 log 3 පාදයට 243 සමානයි x සමානයි x ආ මෙතනදී අපි තව දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා එතන පේන්නේ නැහැ නේ අපි තව ලක්ෂණ දෙයක් x කී අගිය සොයන්න x කී අගිය සොයන්න ඉන්නේ එතන මෙතනදී අපිට දැන් මේ ගණන් හදද්දී log 3 පාදේ රණේ කිව්වේ 243 සමානයි x मेथे जब नवे अवसर में धनम आवश्यक मैं नवे अवसर धनम साकाचा कर लोग दहाये पादेट सीय समान वाई पेन वाने पेन वही लिखा करना एक्स क्या गया है वाई क्या गया है मैसेज क्या है एक्स क्या गया है वाई क्या गया है मैसेज जल्द आ एक्स क्या गया है वाई क्या गया है मैसेज जल्द आने वाला हम क्या है मेरे को दर्शक आकार है लियर नॉन इस्लाम एक्स वाई होया ना कली इटे पास से मेरे को इस्लाम दर्शक आकार है होया හරි හරි අදමු අදමු එතන මම මේක ඉස්සල්ලාම දර්ශක බවට පරිවර්තනය කරනවා දර්ශක බවට පරිවර්තනය කරන්නේ මම මේ පැත්තේ log එක කපනවා log කපපු ගමන් මේ පැත්තේ යටින් එක්කලා සීක්‍ර වේගයෙන් මේ පැත්තට එනවනේ ආපහු මම මේ අකාරිය වදිනවා
මේ යකා උඩට විසික් වෙනවා මේ මේකින් ආපු එක ඒ හිටපු එක්කෙනාගේ තන අත් කර ගන්නවා එතකොට මේකේ උත්තරේ එන්නේ 243 සමානයි 3 x වෙනි බලය මේකෙත් ඔය සිතීමයි log කපපු ගමන් මේ 10 කියන එක එහා පැත්තට යනවා වේගින් වේගින් යනවා එතකොට इधर मैं अभी ला मैं आज वादी ना बस ना हम पास से सी ये समान है देखे वाई क्या ना सी ये समान है देखे नहीं मैं दाई मतलब दाई वाई क्या है तब मैं तो नहीं पास से दिए ने अपे नवीन वासरे देखूँ नवीन वासरे देख इधर मैं वाके ये बात ताहला तीनों ओले लोट है අරවාගේ එකක් දීලා x කී අගයස වෙනද y කී අගයස වෙනද කියලා දීලා තියෙනවා. එතනදී ලකුණු දෙක හම්බෙන්නේ පියවර දෙකකටනේ. අවසාන උත්තරයට කෙලින්ම ලකුණු දෙක දෙන්නේ සම්භාවිතාව ගණන් වලයි තව මොකක් හරි එකක තමයි දෙන්නේ. මට ඒක මතක නැහැ. අවසාන භාග ගානකටයි සම්භාවිතාව ගානකටයි විතරයි කෙලින්ම ලකුණු දෙක හම්බෙන්නේ. නැත්තම් අර අනිත් ලකුණු දෙකේ ගණන් වල කෙටි ප්‍රශ්න 25ක් තියෙන. අන්න ඒ වගේ ලකුණු හම්බෙන්නේ මේ ස්ටෙප් බයි ස්ටෙප් එක එක පිළිවෙලකට එක ලකුණක් හම්බෙනවා අනිත් ලකුණ හම්බෙන අසාර පිළිතුර. ඒතර මේ වගේ පිළිතුර හම්බෙන්නේ දැන් මේ වගේ ගණක් දුන්නොත් x කියන එක හොයන්න කියලා ගණක් දුන්නොත් හම්බෙන්නේ පියවර දෙකකට. ඒතර මෙතනදී එක ලකුණක් හම්බෙනවා මේ පියවරට එන එකට අනිත් ලකුණ හම්බෙන්නේ x ට උත්තරයක් ගන්න එකට. හැබැයි ගණක් දුන්නොත් ලඝු ගණක වලින් දීලා තියෙන එක දාර්ශක වලට හරවන්න. ඔතනින් නැවතුනොත් අර ලකුණු දෙකම හම්බෙන්නේ අර මෙතනින් දැන් මෙන්න මේ උත්තරය. දැන් මෙතනින් එහාට ගිහිලා ගාන මේ වගේ x කියලා එකක් වගේ එකක් හොයන්න දුන්නොත් එතකොට මෙතනින් තව පියවරක් එනවනේ. ඒතර ඒ පියවරට එක ලකුණක් යනවා. හරි. දැන් මේකවත් දැනන් ඉන්නේ කොහොමද පේපරේ ලකුණු හම්බෙන්නේ කියන එක විශේෂයෙන් දැනන් ඉන්න ඕනේ. ඔක තේරෙයි 11 වලට ගියන් පස්සේ ලකුණු එකතු කරගන්න බැරි වෙනකොට පේපර්ස් වල ලකුණු අඩු වෙනකොට තේරෙයි. වැඩියෙන්ම ලකුණු හම්බෙන්න පාඩම් මොනවද කියලා අන්න එතකොට රැට් ඇවිලා ගිනි අරගෙන කරයි. හරි. ඒකින්ද මගේ පන්තියේ නොවන ළමයි, ඒ කියන්නේ මගේ පන්තියේ නොවන ළමයි මෙතන ඉන්නවා ටිකක්. ඒගොල්ලෝ හොඳ අවධානයෙන් මේ පාඩම් ඉගෙන ගන්න කොහොමද මේ එක පාඩමක් ගත්තොත් ලකුණු කොච්චරක් ඕලෙවල් වලට හම්බෙනවද? වාරි විභාග නෙමේ ඕලෙවල් බලන්න. තරග බලයේ පාඩම ගත්තොත් ලකුණු 10ක් ගෙඩි පිටි. ප්‍රස්තාර පාඩම ගත්තොත් ලකුණු 12ක් ගෙඩි පිටි. හරි? මධ්‍යන අර දත්ත නිරූපණයේ පාඩම ගත්තොත් ලකුණු 12ක් ගෙඩි පිටි. හරි? එතකොට ඒවා මතක තියාගන්න ඉන්න. දැන් මේ පාඩම ගත්තොත් ලකුණු 200න් ලකුණු 7ක් වගේ තමයි හම්බෙන්නේ. හරි? හරි. දැන් මෙතනින් එහාට ඉගෙන ගන්නව නේද? දර්ශක සමානයි නම් අපි මොකක් හරි එකක ගත්තොත් 3 5 බලයේ සමානයි 3 5 බලයේ කියලා. මෙහෙම මෙහෙම ලියන්න පුළුවන් අපිට ඕන එක. 3 5 බලයේ සමානයි 3 5 බලයේ. එතකොට මේ මෙතන මේ මොකද උනේ යට පාද දෙක සමාන නම් ගුණා වෙනවද දර්ශක දෙක ඔටෝ සමානයි දෙකේ 4 වෙනි බලයේ සමානයි දෙකේ 3 වෙනි බලයේ මෙහෙම එකක් වෙන්න පුළුවන්ද දෙකේ 4 වෙනි බලය කියන්නේ 16යි දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ කවදාවත් මෙහෙම වෙන්න බෑ देखिए හතරට දෙකේ 3 සමාන වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් යම් කිසි එකක දර්ශකයක් යම් කිසි එකක දර්ශකයකටම තමයි සමාන වෙන්නේ. කියපුව දෙය පැහැදිලිද? දෙකේ 4 කවදාකවත් දෙකේ 3ට සමාන වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා අපිට මේ අපි කරන්න යන දේ ස්ථිරව සනාත කරගත්ත හැකි හරි උත්තරේ එන්නේ කියලා. කියපුව දෙය තේරුන්නේ නැහැ නේ? කියපුව දෙය තේරුන්නේ නැහැ. හරි. මම මේ කියපු උදාහරණේ තේරුණා නේ? 3 5 3 5 සමාන. නමුත් අපිට කියන්න පුළුවන්ද දෙකේ 4 දෙකේ 3ට සමානයි කියලා කියන්න බැහැ මොකද දෙකේ 4 කියන්නේ 16යි දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි හරි 16 කවදාකවත් 8ට සමාන වෙන්නේ නැහැනේ එහෙනම් මේක වැරදි දැන් අපි මේ වගේ ගණන් භාවිතා කරද්දී මේ වගේ ගණනක් හදද්දී කරන ක්‍රමයක් තියෙනවා ක්‍රමේ තමයි අපි බලනවා මේ පැත්තේ 3 නෑ x කියන එක ඉන්නේ මොකේ බලයක් විදිහටද x කියන එක ඉන්නේ මොකේ බලයක් විදියටද කාගෙද x කියන එකයි ඉන්නේ 3 බලයක් විදියට නැත්තම් දර්ශකය කියන දර්ශකයේ x පාදය 3 එහෙනම් අපි කරන්නේ එහා පැත්තත් මෙන්න මේ මෙයාගේම පාදයෙන් එන පිළිතුරක් විදියට හදාගන්න. يعني
මෙතන පාදය 3 මෙයා මේ x කියන එක අයින්නේ 3 පාදය 3 පාදය කරගෙනනේ නැත්නම් 3 බලයක් විදියට ඒ බලය 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒකෙන් අපි කරන්නේ මේ පැත්තේ පාදය වශයෙන් ඉන්න ඉලක්කම 3නේ එහෙනම් මෙන්න මේ දීලා තියෙන උත්තරات උත්තරෙත් 3 බලයක් විදියට හදාගන්න 3 බලයක් විදියට හදාගත්තාම අපිට මෙන්න මේක කියන්න පුළුවන් නේ යම් කිසි 3 බලයක් 3 මේ බලේ මේකෙත් 3 මේ බලේ සමාන. එතෙන් මේ ගාන මම හදාගත්තොත් යම් කිසි 3 බලයක් විදියට එහෙනම් මෙතන x නම් ඉන්නේ මෙතන x කියලා කෙනෙක් නම් ඉන්නේ මට කියන්න පුළුවන් නේද? x 5යි කියලා. x 5යි කියලා මට කියන්න පුළුවන් නේද? බැරිද? මට කියන්න පුළුවන්. මොකද මේ සම්බන්ධය ආරනේ මේ පැත්තේ පාදයේ ඉන්නේ 3 බලවලින්. එහෙනම් මම මේ පැත්තේ දීලා දෙන උත්තරේ හදා ගන්නවා 3 බලවලින්. හදා ගන්න විදිය කොහොමද කියලා මම කියලා දෙන්න. 3 බලවලින් හදා ගන්න. එහෙම හදාගත්තාම මෙන්න මේ උත්තරෙත් එයිනේ. යම් කිසි මම හිතමු 3 10 වෙනි බලය කියලා. 3 10 වෙනි බලය සමානයි 3 x වෙනි බලය කියලා ඔහොම එයි. ඒතරම මට කියන්න පුළුවන් මේ සම්බන්ධයෙන් දා x 10යි කියලා. x 10යි කියලා කියන්න පුළුවන්. ඔක ඔතන තියෙන්නේ කෑ ඒක හොඳට මතක තියාගන්න මේ වගේ ගාණක් ආවම හදාගන්නේ ක්‍රමයේ ඕකයි බලනවා අපිට හොයන්න කියපු එකා දිහා හොයන්න කියලා තියෙන x නම් x ඉන්නේ මොක පාදයක් අරගෙනද නැත්නම් x කියන එකා ඉන්නේ මොකේක බලයක් විදියටනේ x මෙතනදී නම් ඉන්නේ 3 බලයක් විදියට එහෙනම් එහා පැත්ත හදාගන්න ඕනේ 3 බලයක් විදියට මොකේ බලයක් විදියටද 3 බලයක් විදියට. එහෙනම් 243 කියන්නේ 3 කී වෙනි බලයද ළමයි? දැන් දැනගන්න ඕන. යා කටමලන් තියෙන්න ඕන. හරි. බලමු ඉතින් බලමු පවුනේ පොඩි ළමයිනේ. තාම 10 වසරේ පොඩි ළමයි. 10 දැන් වාර දෙකක් ඉවරයි. නේ. තාම පොඩි ළමයි. කිසිම විභාගයක් කියලා නැති තාම අසරණ පොඩි ළමයි. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. මම මගේ වන්දි ළමයි නම් කියලා දෙන්නේ. ඔයගොල්ලෝ හරි අසරණයි ඈ. තාම කිසිම වාර විභාගයකට උත්තර ලියලා නැහැ. විභාගික උණුසුම දන්නේ නැහැ. ඔයගොල්ලන්ට විභාගයක් ලියලා 9A's වලින් A කීයක් තියෙනවද B කොච්චරයිද C කොච්චරයිද කියලා තාම දන්නේ නැහැ. ඔයගොල්ලෝ වෙන අසරණයි. හරි? අසරණ ළමයි. මේක හදාගන්නේ මෙහෙමයි. 3 පළවෙනි බලය කියන්නේ මොකද්ද? 3යි. 3 දෙවෙනි බලය කියන්නේ කොහමද? 3 වැඩි කිරීම 3යි. ඒ කියන්නේ 9යි. 3 තුන්වෙනි බලය ගන්නේ කොහමද? 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. ඒ කියන්නේ 27යි. 3 හතරවෙනි බලය ගන්නේ කොහමද? මම මේ පැත්තෙන් හදන්න. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. 3 තුන් පාරක් වැඩි වෙලා. ඒතර 27 3 21 2 3 2 60 81. 81. 3 පස්වෙනි බලය ගන්නේ කොහමද? 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. ඒ කියන්නේ 81 පාරක් 3යි. 3 වරක් එක 3යි 8 වරක් 3 24යි. අන්න 243. ඔන්න ආව අපිට ඕනේ පියවර. 243. ඒ කියන්නේ මේ 243 කියන එක අපිට ලියන්න පුළුවන් මොකක් විදියටද? 3 පස්වෙනි බලයේ විදියට. 3 පස්වෙනි බලයේ විදියට. එහෙනම් x සමානයි උත්තරේ 5යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. ඔකයි ක්‍රමේ. ඉතින් මේක ඉතින් පුළුවන් වෙන්න ඕනේ. වෙන ක්‍රම නැහැ මේකට. සක්කරයාවත් වෙන ක්‍රම නැහැ. හරි. සක්කර දෙවියෝ පහල වුණත් වෙන ක්‍රම නැහැ. ඉතින් මේවා කරලා පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතනදී ඕන නම් අපිට ආයි මුලින් ඉඳන් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි කියලා ගන්න ඕනේ නැහැ. මේ මෙතනින් ආපු උත්තරේ මෙතනට ආදේශ කළා මේ 4 මිනුවටම. මේ 4 මිනුවටම මට 81 දාන්න පුළුවන් නේ. 81 වැඩි කිරීම 3. දැන් මෙතන මේ 3 මිනුවටම මට දැන් මේ හැකි මේ 27. මම මේ දෙක මිනුවට දැම්මේ හැකි 9. කෙටි ක්‍රම ඔව කියලා දෙන්න ඕනේ නැහැ අපි. ඒවා අධ්‍යනය කිරීමේ තුنين ලබා ගන්නවා. හරි. හරි. ඉතින් ඕක තමයි ක්‍රමේ. මේ පැත්තේ මොකා පාදක කරගෙන දින්නේ බැලුවා. එහෙනම් එහා පැත්තත් ඌගෙන්ම හදාගත්තා. ඊට සමාන කරා. පාද සමාන නම් දර්ශක සමාන වෙයි. ඔන්න නීතිය. ඉගෙනගෙන තියෙන බලන්න. පාද සමාන නම් දර්ශක සමාන වේ. මොකයි නීතිය? හරි. පාද සිංහලෙන් කිව්වේ ඉංග්‍රීසි මීඩියම් එකේ ඉන්නත් දන්නේ.
පාද සමාන නම් දර්ශක සමාන වේ. ඔයි නීති. ඒතර පරිණිතී උත්තරේ හරි අපර්සන්. මම දෙවිනේට දුන්නේ මොකද්ද? අර මතකේ විදිහට log 10 පාදයට log 10 පාදයට මට මතක නැහැ. log 10 පාදයට 100 සමානයි වයි නේ. 100 සමානයි වයි. එතන මේකේ නම 10 වයි සමානයි 100. අපෝ මේක හරි ලේසි නේ. මේක හරි ලේසි. මේක හරි ලේසි. එතකොට 100 කියන එකෙන්ද තියෙන කොහමද බලමු. 10 බලව ඉන්නේ. 10 වැඩි කිරීම 10. අපෝ එහෙම ලේසි. 10 වැඩි කිරීම 10. කියන්නේ 10 දෙවෙනි බලය. එතකොට 10 දෙවෙනි බලය සමානයි 10 වයි. පාද සමාන නම් දර්ශක සමානයි. එහෙනම් වයි සමානයි 2යි. y සමානයි 2යි. වෙන දෙයක් නෑ ළමයි. ඔච්චර. මේවද ගණන් කියන්නේ? නෑ මේවට මේ ගණන්. ලඝු ගණන දෙක පාරේ මේ තමයි ගණන් හම්බින්නේ. හරි. මේව නෙමේ ගණන්. හරි. මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ තේරුම් නැත්තම් වැඩිදුර කියලා දෙන්න පුළුවන්. තේරුණා තේරුණ නැද්ද තේරුණාද කියලා කවුරු හරි මැසේජ් කඩේ මැසේජ් එකක් දාන්න. ඒතර අපිට මෙතනින් එහා ටික් කරන්න පුළුවන්. තවිනට 9 කින් මේක කට් වෙනවා. දැන් අපිට තව නීති දෙකයි කියලා දැන තියෙන්නේ. ඊට පස්සේ වැඩේ කොට හරි. තග්ගරවට මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා. අපේ අලුතෙන් මේකට සම්බන්ධ වෙන ළමයි ටීවී චුට්ටක් මේ දාන්න මැසේජ් එක තේරුණාද නැද්ද කියලා. අපි යන්නේ ඊළඟ එකට. අපි යමුනේ. හරි. දාගන මාතෘකාව ලඝු ගණක නීති. ලඝු ගණක නීති. ලඝු ගණක නීති. ලඝු ගණක නීති. මම මේ ලඝු ගණක නීති වලට අදාළ නොවන තවත් කරුණු දෙකක් කියලා දෙනවා. හරි, මේ දෙකත් මතකේ තබා ගැනීම අනිවාර්යයි. හරි, තව ගානක් කියලා දෙන්න පුළුවන්. හරි, අපි බලමු. තව ගානක් බලමු. අභ්‍යාසෙම ගානක් ගමු. log 8 පාදයේ x සමානයි 2යි. log 8 පාදයේ x සමානයි 2යි. log 8 පාදයේ x සමානයි 2යි. ආ, මේක අර වගේ නෙමෙයි, මේක වෙනස් ගානක්. එතකොට ඉස්සරහම මේක දර්ශක වලට පරිවර්තනය කරනවා. එතකොට මෙයා මෙහෙට යනවා. ලොග් කැපුවෙන් පස්සේ මෙයා එහාට යනවා. ඒතර x සමානයි 8 2. මේක ඉතාමත්ම ලේසියි නේ. මේක x වෙන එක ලේසි තමයි. මේක x වෙන එක x සමානයි 8 වර්ගය. 8 වර්ගය 64යි. x සමානයි 64. කලින් හැදුවේ වෙන ගණන් જાතියක්. මේ ආවේ ඒකම භාවිත කරලා හදන තවත් ගණන් જાතියක්. x සමානයි 64. අර කලින් විදිය ගණක් හදමු. AD ගණක් වෙනදි මගෙන් ඉල්ලන්නේ නැත්තේ. log 6. log 6 216 සමානයි x. log 6 පාදයට 216 සමානයි x. log කපපු ගමන් මේ යකා මෙහෙට දුවනවා. එතකොට 216 සමානයි 6 පාදයට x. 6 පාදයට x. එහෙනම් අපි මේ 216 කියන එකත් 6 බලයකින් හදාගන්නවා. 6 බලයක් විදිහට මේ 216 හදාගන්නවා. ඇයි? 6 බලයක් නෙවෙයි අපිට 5 බලයක් විදිහට හදාගන්න පුළුවන්. නැත්නම් 4 බලයක් විදිහට හදාගන්න පුළුවන්. එහෙම බෑ. මේ පැත්තේ ඉන්න කා විදිහ තමයි මේක හදාගන්න ඕනේ. නැත්නම් අපිට අර සමාන සම්බන්ධ දාන්න බෑනේ. අපි දාන සම්බන්ධය මොකද්ද? පාද සමාන නම් දර්ශක සමානයි. නීතිය. පාද දෙක සමාන නම් ඒ දෙපැත්තෙම ඉන්නේ සමාන පාද නම් තමයි දර්ශක සමාන වෙන්නේ. හරි. ඒකින්ද අපිට මෙතන මේ අපිට හිතන විතර විදිහට හදන්න බෑ. අපි හදන්න ඕනේ මේක මෙයාගේ විදිහට. ඒ කියන්නේ එහා පැත්තේ 6 පාදයේ විදිහ. එතන බලමු 216 කියන්නේ කීවෙනි 6 පාදයේද කියලා. ඒවා කටපාඩම් කරන්න යන්න එපා. මේ විභාගෙදි එච්චර දරුණුවට මේ පාදය එන එකක් දෙන්නේ නැහැ. උපරිම ඕනනම් 6 පස්සෙනි බලේ වගේ 6 4 5 6 ඔන්න ඒ අතර එකක් තව දෙන්න. ඒක නට්ටක් ගාලා සුළු කරන්න. එකක්
ගණන් ටිකක් හදන්න. උදේ පුරුදු වෙනවා. 6ේ පළවෙනි බලය කියන්නේ 6මයි. 6ේ දෙවෙනි බලය කියන්නේ 6 වරක් 6. 36යි. 6ේ තුන්වෙනි බලය කියන්නේ 36 වරක් 6නේ. 36 වරක් 6 කියන්නේ 108යි මගේ හිතේ. අනේ ඒක වැඩි නේ. 36 වරක් 6. 6 වරක් 6 36 6 දැම්ම 3යි. 6 වරක් 3 18යි. 18යි 3යි 21යි. ආ හරිනේ. මං කිව්වේ 6ේ තුන්වෙනි බලය දීලා තියෙන්නේ. 6ේ තුන්වෙනි බලය තමයි 216ක් කියන්නේ. 6 වරක් 6 36යි. 36 වරක් 6 තමයි 216 කියන්නේ. එහෙනම් මේ 216 වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 6ේ තුන්වෙනි බලය කියලා. හයේ තුන්වෙනි බලය කියලා අපිට ලියුවා හැකි මෙයා වෙනකොට. එතන එයා සමානයි 6x කියන එකට. පාද සමාන හින්දා දර්ශක සමාන වෙනවා. ඒ හින්දා x සමානයි 3යි. තේරුම් ගන්න බැරුණා නම් තේරුම් ගන්න බැරි වෙන්නේ නැත්තේ මෙන්න මේ කොටස. මේක ඉතින් පෙර පාසලේදී උගන්වන්නේ. ගණිතයේ පෙර පාසලේදී උගන්වන්නේ. ඒතකොට මොන්ටිසෝරි අනේකට කියලා දෙන්න එපා. මේකක් මේ හදන්න පුළුවන්ද කියලා. හරි ගණිතයේදී පෙර පාසල් මට්ටමේ දෙනුමු. හරි හරි. දැන් ලබු කරගෙන ඉති කියලා දාගත්තනේ. හරි. 1. පළවෙනි ලබු කරගෙන ඉතිය. පළවෙනි ලබු කරගෙන ඉතිය. මං කිව්වා මේ වෙනස් දෙකක් දෙනවා කියලා. චොපති කියන එකට අමතරව තව දෙකක් දෙනවා. ලියා ගන්නකෝ. ඕන ලියන්න. ඕනෑම පාදයක් යටතේ එතන මෙතනින් එහා කතා කරන්නේ දර්ශක නෙමෙයි දැන් දර්ශක ඉවරයි log කියන එක ගෑවිච්ච හැම එකක් ගැන තමයි දැන් කතා කරන්නේ දැන් මෙතනින් එහා log කියන එක තියෙන්නේ log කියන අකුරු තුන තියෙන ඒවා ගැන තමයි මෙතනින් එහා කතා කරන්නේ දර්ශක දැන් ඉවරයි මෙතනින් එහා යන්නේ log ඕනෑම පාදයක් යටතේ පළවෙනි එක ඕනෑම පාදයක් යටතේ ඕනෑම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය එම පාදයේ ලඝු ගණකය එකක් වේ එක වේ ඕනෑම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය එක වේ ඕනෑම පාදයක් යටතේ එම පාදයේ ලඝු ගණකය. ඒ කියන්නේ මෙහෙම එකක්. බලන්න. ඕනෑම පාදයක් යටතේ මම log a කියලා ගන්නම්. එම පාදයේ ලඝු ගණකය කියන්නේ මෙන්න මේකම තමයි මෙතනටත් තියෙන්නේ. අපි මෙහෙමනේ කියන්නේ log a පාදයට a සමානයි එහෙනම් කියවෙන්න ඕනද? 1යි. අපි කියවන්නේ කොහොමද මේක? log 2 පාදයට 2 සමානයි එකක් වෙනවා. යම් කිසි එකක මෙහෙම මොකක්ද මම කිව්වා ඔයගොල්ලෝ දැන් ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය එකක් ඕනෑම පාදයක් යටතේ මට මෙතනට 2 3 4 5 6 x y z 0 ඕන එකක් ගන්න ඕනෑම පාදයක් යටතේ හැබැයි සපුරන්න ඕනේ මොකක්ද එම පාදයේම ලඝු ගණකෙම 2 නම් 2ෙමයි a නම් a ගෙමයි තියනන් තියමයි වයි නම් වයිමයි ඉසෙට් නම් ඉසෙට්මයි ඕනෑම පාදයක් යටතේ එම පාදයේම ලඝු ගණකය මොකක් වෙනවලුද එකට සමානයි එකට සමානයි මේකමඩ ඔප්පු කර හැකි මේකමඩ ඔප්පු කර හැකි කොහොමද ඔප්පු කරන්නේ මේකමඩ ඔප්පු කර හැකි කොහොමද ඔප්පු කරන්නේ හා මේකට හේතුව තමයි මේක බලන්න මම මුලින්ම කිව්වා ඕනෑම එකක පළවෙනි බලය මොකක් වෙනවද එම සංඛ්‍යාවටම සමාන ඕනෑම එකක මම අර ඉස්සලාම දුන්නේ ඒකයි නෝට් එකට x ගේ පළවෙනි බලය සමානයි x ඔක දුන්නනේ ඔක දුන්නා හා දුන්නනේ නෝට් එක බලන්න x ගේ පළවෙනි බලය සමානයි x එහෙනම් මම මේක දර්ශක බවට පරිවර්තනය කරනවා මේක දැන් අපි කිව්ව එක දර්ශක බවට පරිවර්තනය කරනවා. එහෙනම් log කියන එකව කැපුවා. කපපු ගමන් මූ වේගෙ මේ වැතර යනවා. උතර එනවා a සමානයි a ගේ පළවෙනි බලය. කතාව ඇත්තනේ.
එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සම්බන්ධය සත්‍ය වේ. ඔය සම්බන්ධය සත්‍ය වේ. බොරු ගන්නන්නේ නැහැ. බොරු කියලා දෙන්න කියලා නෑ අච්චු. හරි? අපි කරුණක් ඉගෙන ගත්තලුකෙන් ඒ කරුණ ඇත්තද කියලා ඔප්පු කරලා අපිම බලාගත්තා. හරිනේ? මම අර කිව්වනේ x ගේ පළවෙනි බලයේ x වේ. යම් කිසි සංඛ්‍යා යම් කිසි එකක පළවෙනි බලය එම වීජ්‍ය එම සංඛ්‍යාම හෝ එම වීජ්‍ය පදයම වේ. වීලති